ඔයා විතරක් මේ විදිහට ඇවිල්ලා ඉන්නවා. අනේ චුට්ටක් කියන්නකෝ ඇයි ඔයාට සර්ම කවා ගන්න බැරුණාද? නංගිලා මයිල්ලා කියන්න බෑ මට දැන්. ඒ කට්ටිය සමායට දුවල පුතාලගේ වයස. අද විද්‍යාලයේ බක් මහවුලල මේ වෙනකොට ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන. ඉතින් අපිත් එක්ක මේ වෙලාවේදී සම්බන්ධ වෙනවා නුගල මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන සහ නුගල මධ්‍ය විද්‍යාලයේ දැනට විදුහල්පති ධූරයේ දරන අපේ ආදරණීය ගුරුපියාණන් ධම්මික බණ්ඩාර ගුරුපියාණන්. ඉතින් ඔබතුමාට ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube නාලිකාව වෙනුවෙන්. ආයිබෝන් පුතේ. හොඳයි. අද දවස මොන වගේද ඔබතුමාට දැනෙන්නේ මේ වගේ අවුරුදු දුර්ලක් සංවිධානය කිරීම ආදි ශිෂ්‍යයන්? ඇත්තටම සියලුම දෙනාට සුබ ප්‍රතනවා. ඔබ සියලු දෙනාගේම සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ්ට වේවා කියලා පළමු කොටම. ඒ වගේම නුගෝල මධ්‍ය විද්‍යාලයේ සිසු දරු දැරියන් නැවත පාසල් පැමිණීම මට මහත් ගෞරවයක්, භාග්‍යයක්. ඉතාමත් ඉහළ කීර්තිමත් ආදි ශිෂ්‍ය පිරිසක් අද සහභාගි වෙලා තියෙනවා. ඒ තුළින් විද්‍යාලයට මහත් ආලෝකයක් ලැබෙනවා. ඒ නිසා මෙය සංවිධානය කළ තරුණ ඕගොල්ලෝ සියලු දෙනාට මාගේ හදපිරි සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරියටත් නුගෝල මධ්‍ය විද්‍යාලයත් එක්ක එකතු වෙලා අපි හොඳ ගමනක් යන්න ආරාධනා කරනවා හැම දෙනාටම. අද පැමිණීම මට ආරාධනා කිරීම සහ ඔයගොල්ලෝ සංවිධානය කිරීම පිළිබඳ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔව්, ඒ වගේම මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ඔබතුමාගේ යාළුවෝ ඇවිල්ලා ඉන්නවද? ඔබතුමා විදුහල්පති තමයි, හැබැයි ඔබතුමාගේ යාළුවෝ ඇවිල්ලා ඔබතුමාත් මං හිතන්නේ අතීතයට යන්න ඇති අද. මට හිතෙනවා එහෙම වෙන්න ඕන කියලා අනිවාර්යෙන්ම. මොකද පාසල් ගීතය ඇහෙනකොට අපි නැවතත් අතීතයට ගියා. ඉතින් ඒ හැඟීම කොයි වගේද, ඒ වගේ මේ කාලය අද්දකින් මොන වගේද කියලා චුට්ටක් අපි කතා කරමුද? ඇත්ත වශයෙන්ම මම 2084 තමයි එලෙවල් සඳහා නුගල මධ්‍ය විද්‍යාලයට එන්නේ. ඒ වෙනකොට අද ඇවිල්ලා ඉන්නවා සීනියර් හෙඩ් ප්‍රිපර් හිටපු නිශාන්ත බණ්ඩාර අපේ පොලිස් පරීක්ෂකතුමා, ඒ වගේ මතුල අල්විස්, ඒ වගේ විශාල පිරිසක් අද මගෙත් එක්ක ඒ සමයේ පාස මිතුරන් අද පැමිණීම මට හිතාගන්න බැරි සතුටක්. ඒ පිළිබඳවත් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක හැමදාම මේ මිතුරුදම, මේ ආදරය, මේ භූමියේ ලැබුණ අපේ ජීවිතය අපි ඉදිරියට ගෙන යමු කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම සහය නුගල මධ්‍ය විද්‍යාලය ඉදිරියට ගෙනියන්න අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි මට ඔබතුමාගෙන් දැනගන්න විශේෂම කාරණාවක් තියෙනවා. මොකද තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ විදුහල්පති කෙනෙක් වෙනවා කියන එක ලේසි පාසු කාර්යයක් නෙමෙයි. ඉතින් අද ඒ ආඩම්බරයේ ගෞරවය ඔබතුමා අරගෙන තියෙනවා. ඉතින් ඒ පිළිබඳව කතා නොකරොත් මං හිතන්නේ අඩුපාඩුවක් වෙනවා නොඅනුමානයි. ඇත්තටම මං බලාපොරොත්තු නොවුණු ජීවිත රටාවක් අපිට ලැබෙන්නේ. මම 89 තමයි මුල්පත් වීම ගන්න පොළොන්නරුවේ. ඒකට පාදක වුණේ නුගෝල මධ්‍ය විද්‍යාලයේ පළමු අවුරුද්දේම මා A-level සමත් වීම. මම වාණිජාංශය ඉගෙන ගත්තේ ඒ අවුරුද්දේම. දෙවෙනි අවුරුදු විභාගේ ලියන කාලෙම මට තිබුණා විභාගේ ගුරු විභාගේ ඇතුළත් වීම විභාගේ. එහිදී පොළොන්නර දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු අරගෙන මං සමත් වුණා. ඒ අනුව මට හම්බුණා සර්වබිම කනිෂ්ඨ විද්‍යාලය කියන විද්‍යාලය. එයත් මා පදිංචි ගමේම විද්‍යාලයක්. එය සංවර්ධනය කරන්න මට හැකි වුණා. ඒ අනුව එහි අවුරුදු 8ක් සේවය කළා. මම නැවත මහනුවරට එන්න ආසාවෙන් වත්තේගම තමයි මට ලැබුණේ. වත්තේගමයි මම හිටිය රතනජෝතියේ. ඉන් පස්සේ මට අවස්ථාව ලැබුණා. අපිව තෝරාගත්තා සම්මුඛ පරීක්ෂණයකින් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයක් ආරම්භ කරන්න 1998. අපි 99 මහනුවර ආදර්ශ විද්‍යාලය කියන නාමයෙන් විද්‍යාලයක් ආරම්භ කරා. එදා සිට වයිස් ප්‍රින්සිපල් හැටියට, නියෝජ්‍ය විදුහල්පති හැටියට මම ඒ විද්‍යාලයේ ගොඩනැගුවා. එහි අත්දැකීමුත් එක්ක මම 2012 මේ විද්‍යාලයේ මගේ දැන් පදිංචි ආසන්න විද්‍යාලය, මේ විද්‍යාලයට සේවය කිරීමේ බලාපොරොත්තුව මට තිබුණා. නියෝජ්‍ය විදුහල්පති හැටියට 2012 තමයි මම මේ විද්‍යාලයට අප්‍රේල් මාසේ 4 තමයි මේ විද්‍යාලයට ආවේ. එදා සිට මේ දක්වාම මම මේ විද්‍යාලයට කළ හැකි සියලුම සේවාවන් කළා තියෙනවා. මේ වෙන ආපු ගමන ඉතාමත් ආඩම්බරයි, සන්තෝසයි. මා මෙතෙන්ට පත් කරපු මගේ ගුරු සියලු දෙනාට මේ අවස්ථාවේ සුභපතන, මගේ දෙමාපියන්ට, ඒ වගේම මේ පාසලේ ආදි හැමෝටම මෙවැනි පිම්බිමක් අපි වාගේ දුෂ්කර දරුවන්ට, එහෙම නැත්නම් ඒ කාලවෙන විට මධ්‍ය විද්‍යාලයක ඉගෙන ගන්න වාසනාව ලබා දෙනු කන්නංගර මැතිතුමා ඇතුළු නුගෝල මැතිතුමාගේ ඒ හැම නාමයකටම අපි ගෞරව කරන්න ඕනේ. ඒ තුලින් තමයි අපි ගොඩනැගුණේ. අපි හෙට දවසෙත් ඒ දරු පරපුරට කියලා දෙන්න ඕන. නුගෝල මධ්‍ය විද්‍යාලය කියන්නේ මේ පිම්බිමක්,
මේක ආශිර්වාද ලැබෙන තැනක් හොඳින් අධ්‍යයනය කරොත් හොඳ ප්‍රාර්ථනා තිබුණොත් හැමෝටම මේ තැනට යන්න පුළුවන් මට වඩා ඉහළට යන්න පුළුවන් කියන එක හිත ඇතුව තමයි මේ වගකීම බාරගත්තේ 5000කට ආසන්න පිරිසක් මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබනවා ක්‍රීඩා වශයෙන් ගත්තොත් 40කට වැඩි කණ්ඩායම් වශයෙන් ගත්තොත් 100 ගණක් ඉන්නවා ඒ හැම දිනාටම දෙන්න පුළුවන් සියලුම සම්පත් දෙනවා පිහිනුම් තටාක ඉන්ඩෝ ගේම් ස්ටේඩියම් බාස්කට්බෝල් ආදි සෑම දෙයක්ම මේ ක්‍රීඩා භූමියට පිටතින් අපි සම්පාදනය කරලා තිනවා ඕගොල්ලන් කවදා හරි ඕගොල්ලන්ගේ දරුවන්ට මේ විද්‍යාලයට එන්න කියන්න එදාට මේ විද්‍යාලය ඔබට හැමදාම එන්න පුළුවන් පිම්බීමක් වෙයි කියලා මම විශ්වාස කරනවා ඒක තමයි මගේ ප්‍රාර්ථනාව හොඳයි ඉතින් ඔබ දකින්නට ඇති ඉතින් ඒ ආඩම්බරකාරකම ඒ ගෞරවණීය තනතුරක් දනන්නට පුළුවන් වෙන්නට හැමෝටම බෑ. ඉතින් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් ඔබතුමා තමයි අද දවසේදී අපේ පාසලේ ආඩම්බරකාරයා කියලා මම කියන්නට කැමතියි. ඒ නිසා ඉතින් ඔබතුමාගේ ජීවිතය නිදුක් නිරෝගී වාසනාවන්ත වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ 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 ලස්සන සුන්දර පරිසරයේ ගස් තියෙනකොට ඒ බනිස් කෑමේ තරගයට ඇත්තටම මොකක් හරි අපි හිටවන්න ඕනනේ. ඉතින් ඒ වෙනුවට ඔයා මොකටද මේ මේ ඒකට සහභාගී වෙනවා? මේ මම එතන හිටගෙන හිටියොත් මම හොඳ වෙයි කියලා. ඇයි එහෙම හිතුවේ? මොකද එහෙම හිතන්න මොකද අද මේ නළුව වගේ ඇඳලා ඇවිල්ලා තියෙන්නේ? මොකද මේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක් වෙන්න ඕනේ මං හිතන විදියට. පොඩ නම කියමුද? මගේ නම ගීත් මිහිරංග. ගීත් මිහිරංග. ඉතින් ගීත් ඉන්නවා නළු එක්කගේ ලෑස්තිලා අද අවුරුදු කුමාරයාටවත් එන්න ඉන්නවත් දන්නේ. ඉතින් ඉස්කෝලේ කාලේත් ඔය වගේ උසයිද? මේ ඉස්කෝලේ හිටිය උසම එක්කෙනා. මේ ඉස්කෝලේ ඉඳපු උසම එක්කෙනා. ඉතින් මේ හම්බ වෙලා තියෙන්නේ. ඒක තමයි. ඉතින් අද මොකද හිතන්නේ? මං හිතන්නේ පරක්කු වෙලා ඔබ ආවේ මේ අවුරුදු උත්සවයට. කියමුද බලන්න අද කොහොමද මේ උත්සවය පිළිබඳව ඔයාලට දැනෙන්නේ කියලා? ඇත්තටම සතුටුයි. මට ඊයේ දවසේ සහභාගී වෙන්න බැරි වුණත් ලොකු සහයෝගයක් දුන්නා කියලා දන්නවා. මේ ඒ වගේම අපේ නවක අපේ අයින් වුණ ආදි ශිෂ්‍යව ලොකු සහයෝගයක් දුන්නා. ඇත්තටම සතුටුයි මේ වගේ දෙයක් ඕගනයිස් කරගන්න. මේ මට හිතෙනවා මේ මෙයාව දැක්කහම මේ ගියාත්මේ උණගස් පූජා කරලද පොල්ගස් පූජා කරලද පුවක්ගස් පූජා කරලද මන් දන්නේ මෙච්චර උස යන්නේ. ඉතින් කැමති නැද්ද රඟපාන්න? එහෙම ඇත්තටම රඟපාන්න ආසාවක් තියෙනවා. බලමු ඉතින් ඕ රඟපාන්න ආසාවක් තියෙනවා. රඟපාන්න හොඳ දේහ ලක්ෂණක් තියෙනවා. ඉතින් සුබපතනවා ඔබට ඔබේ ඉදිරි ජීවිතයේ වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා බොහොම ආදරයෙන් සුබපතනවා. ඉතින් දවසක නළුවෙක් වෙලා අපි ආයෙත් හම්බ වෙමු. ¡Vamos!
මේ අතර මේ මට පේනවා මේ අපේ ඉන්නවා එක සහෝදරේ එහෙට යනවා මෙහෙට යනවා මන් දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා ලොක්ක වගේ ඉන්නවා අපි පොඩක් ගිහලා ආලා බලමු මොනාද එයා කරන්න කියලා මේ අවුරුදු උත්සවය වෙනුවෙන් ඔබතුමාගෙන් මම විශේෂයෙන්ම දැනගන්න කැමති එහෙට යනවා මෙහෙට යනවා මන් දන්නේ නැහැ මොකට යනවද කියලා අපි පොඩක් කතා කරලා බලමුද මෙයා කවුද කියලා මේ ඉස්කෝලේ මම තමයි මංජුල කුමාර 98 ලෙවල් බැච් එකේ මම ඉන්නේ මම ඇත්තට මේ නංගිලා මල් නංගිලා මල්ලිලායි සීනිය කට්ටිය ඔක්කොම එකතු වෙලා මේක පණ ගහගෙන ගෙන යන්න අපි හිතුවලා මේ අපේ ඇතර ඉන්නවා බවන්ත මල්ලි ඉන්නවා ඊට පස්සේ අනුෂ්කා නංගි යාලා තමයි ගොඩක් මහන්සිලා යාලා අපි බෑකප් එක දෙනවා මේක සීනිය කට්ටිය ජූනිය කට්ටිය ඔක්කොම එකතු වෙලා හරි ලස්සන වැඩක් කරන්න කියලා ඉතින් හරියට මේ ලස්සන වැඩ යනවා ඉතින් මමත් සයිඩ් එක ඉඳලා පොඩි බෑකප් එකක් දෙනවා මේ ග්‍රවුන්ඩ් එකට බහලා කට්ටියට උදව් කරනවා ඉවෙන්ට්ස් එක හරියට කරන්න යන්න කියලා ඉතින් ඕල් ද බෙස්ට් අපේ නංගිලා වලිලාට ඉතින් ඔයා හැමදෙස්සම ඇවිද ඇවිද ඉන්නවා තමයි අපිට පෙනුනේ කිසිම වැඩක් කරනවා නම් පෙනුන්නේ නැහැ ඉතින් ඒක නම් ටිකක් අර චුට්ටක් අහන්න ඕන කාරණාවක් මොකද දැන් මේ වැඩ වලින් අයින් වෙලා දින්න කියලා මම දැනගන්න කැමති හැමදෙස්සම ඇවිදින එකනේ කරන්නේ චුට්ටක් අපි වැඩක් කරනවාද කියලාවත් දැක්කේ නැහැ ඒක නම් චුට්ටක් අහලා බලමුද අතර අපි වැඩ වලින් අයින් වෙලා නැහැ වැඩ කරන කඩේ අපි වැඩ කරන්න දීලා අපි බලන් ඉන්නවා කොහොමද වැඩේ ලස්සනට යනවද කියලා. ඉතින් ඒක තමයි අපිට වෙන්න ඕන දේ. ඉතින් ඒක ඇත්තටම මේ ලස්සන මේ නංගිලා මල්ලට ලස්සනට වැඩේ කරන්න යනවා. ලස්සනට මේ නංගිලා මල්ල වැඩේ දෙක කරනවා. ඉතින් හරිම සන්තෝෂයි අපිට ඒක ගැන. හොඳයි ඒ වගේම තමයි ඔබේ පාසලනේ. ඉතින් ඔබේ පාසලේ නංගිලා මල්ලිලා ඔබේ සමකාලීනව ගොඩක් ඇවිල්ලා ඉනෝ අයියලා අක්කලා. ඉතින් අද මොකද හිතෙන්නේ මේ අවුරුදු උත්සවය ගැන? ඇත්තටම මට මගේ ඉස්කෝලේ කාලේ මතක් වෙනවා අපි ඉස්කෝලේ යන කාලෙත් මෙහෙම තමයි කට්ටිය ග්‍රවුන්ඩ් වල බහැලා වයස් ભેදයක් නැහැ ස්පෝර්ට් මීට්ස් වගේ දවස් වලට ආවම අපි කැඩටින් කරන දවස් වලට මේ ග්‍රවුන්ඩ් එකේ බහැලා ඉතින් මේක දැක්කම හරිම ආසයි හරිම අභිමානයක් දැනෙනවා අපේ නුගල මධ්‍ය විද්‍යාලය ගැන ඉතින් ඇත්තටම මේ හිතට එන හැඟීම මට ඇත්තටම වචනෙන් කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක අපිට ඇත්තටම එකතු වෙන්න බැරි වුණා ඉස්කෝලෙත් එක්ක ස්පෝර්ට් ඩේ ආදී අපිට ඒකට බැරි වුණා නමුත් අපි අද අරුදුස්සවේ ඇවිල්ලා දින අත්‍තර සතුටුයි කට්ටිය ඔක්කොම එකතු වෙලා පවර් ෆිටින් ඇවිල්ලා ඉස්කෝලේ ආපහු මේ ඉස්කෝලේ දකින්න තිබ්බ දේවල් දැකලා මේ සතුට ඇත්තටම කියලා කිම කරන්න බෑ මේ සංවිධායක මණ්ඩල ඇත්තටම අපි ස්තුතිවන් දෙන්න ඕනේ මේ වගේ දේවල් ඇත්තටම ඔගනයිස් කරලා අපි හැමෝටම මේ වගේ දේවල් ලබා දුන්නට මං හිතනවා මොකද අපිට තාම දැනෙනවා අපි තාම ඉස්කෝලේ යනවා අපි යන් තාම තරුණයි කියලා අපිට දැනෙනවා අපි ඇත්තටම අපි ආදරේ මේ ස්කෝලේට ඒ නිසා තමයි අපි හැමදේම මෙවිල්ලා ඉන්නේ මේ මගේ අපේ යාළුවෝ මේ හැමෝම මේ ඉන්නේ හොඳයි අපි පොඩක් නම කියමුද මම පුබුදු 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 මොකද හිතන්නේ අද අවුරුදු කුමාරයා වගේ ලෑස්ති වෙලා නේද ඒත් ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ යනවා වගේ හැඟීමක් දැනෙන්නේ නැති මං හිතන්නේ අද දවසේ මේ විදියට ආවහම ඒක ඔබේ සමකාලීන යනද හම්බෙන්න ඇති මොකද හිතන්නේ අද දවස ගැන ඔබට ඇත්තම අනු ඇත්තම ගොඩක්ම සතුටුයි අවුරුදු 17කට පස්සේ ස්කෝලේකට ආවේ ලස්සන දවසක් ඔයාලා අපි වෙනුවෙන් arrange කරලා තියෙනවා ඉතින් මේ කටයුතු ඇත්තම කරන්න අමාරුයි මේ තත්ත්වයන් එක්ක මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක නමුත් ඇත්තම අවුරුදු උත්සවයක් අපේ චූටි දරුවන්න අපිට ලබා දුන්න ඔයාල හැමෝටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්න හැමෝටම හරි ඒ වගේම තමයි මට අහන්න මාස කාරණාවක් අවුරුදු කුමාරයාට ඉන්නවද අවුරුදු කුමාරයාට ඉන්න ඕනි
ඉන්නෝනේ මේක හිටපු කුමාරයෝ නුගල මධ්‍ය විද්‍යාලයේ හිටපු කුමාරයෝ ඉතින් අද අරුදු කුමාරයා තරගයට සහභාගි වෙන්නත් ඇවිල්ලා තියෙනවා මං හිතන්නේ. ඉතින් ඉස්කෝලේ කාලේ කොයි වගේ චරිතද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි පුබුදු. ඇත්තටම අපි ඉස්කෝලේ කාලේ ඇත්තටම ක්‍රීඩකෝ විදිහට තමයි අපි ඉස්කෝලේ ඇත්තටම ප්‍රසිද්ධ වෙලා හිටියේ. ඉතින් තාමත් ඇත්තටම ඉස්කෝලෙන් ලැබුවේ පණ්ඩරයත් එක්ක ක්‍රීඩා සීලී විදිහට ජීවිතේ ගෙවනවා. ඇත්තටම ඉස්කෝලේට අපි ආදරේ තරම් වචනවලට පෙරලන්න බෑ. මේ අවස්ථාවත් ඒ අපේ ඉස්කෝලේ වෙනුවෙන් ඒ අභිමානය රටටම කියාපාන අවස්ථාවක් කරගන්නවා. හොඳයි, බොහොම ස්තුතියි. එහෙමනම් අද අවුරුදු කුමාරයා තරගයට සහභාගි වෙලා ජයග්‍රහණය කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හොඳයි. ඒ වගේම තමයි අපේ තවත් ඉන්නවා ආදරණීය සහෝදරයෝ ටිකක් අපි පොඩ්ඩක් කතා කරලා බලමු. ඔබ මොන දශකයේද කියලා මම දැනගන්නට කැමතියි. මුලින්ම අපි අහලා බලමු ඔබ මොන අවුරුද්දද ඒ ලෙවල් කරේ මේ ඉස්කෝලේ? ඔව්, ඇත්තටම ලස්සන අතීතයක් මතක් වෙනවා. අද දිනේ මේ අවුරුදු සිර සහභාගි ලැබීම ඇත්තටම ගොඩක් සතුටුයි. අද දවසේ 2002 අපි ඒ ලෙවල් ඉයර් එකේ මේ සහෝදරයෝ 4 දෙනාම මම ගණිතාංශයේ ඉගෙනුම් ලැබුවේ මේ බයෝලොජි මෙතුමත් බයෝලොජි අංශේ මේ වාණිජ්‍ය අංශේ. ඉතින් ඇත්තටම සන්තෝසයි අවුරුදු උත්සවයෙන් නුගල මැදු විද්‍යාලයේ මේ වගේ අවස්ථාවකට අද පැමිණෙන ලැබීම ගැන. හොඳයි, ඒ වගේම තමයි මට දැනගන්න ලැබුණ විදිහට මේ බක්මහවුලේ වැඩිම අනුග්‍රහක දායකත්වයක් දක්වලා දීලා තියෙන්නේ 2002 කණ්ඩායම. ඉතින් ඒකත් ඔබට ආඩම්බරයක්, ඔබේ පාසල වෙනුවෙන් ඔබේ නංගිලා මල්ලිලා සංවිධානය කරපු වැඩේට ඔබ ලබා දුන්න සහයෝගය ගැන ඇත්තටම ඒක මොන වගේ හැඟීමක්ද කියන එක දැනගන්නට කැමතියි. මොකද ඔබේම නංගිලා මල්ලිලා තමයි මේ බක්මහවුලේ සංවිධානය කරලා තිබුණේ. අපි පොඩ නම කියලෙමුද? මම රසික තෙන්නකෝන්. ඇත්තටම ගොඩක් සතුටුයි. මං හිතන්නේ අපේ මේකේ මූල බීජය ඉස්සරවම ආවට පස්සේ වට්ස්ඇප් ගෲප් එකක් කරා මේක දැනුවත් කරා. අපේ කණ්ඩායම වෙනුවෙන් ඇත්තටම අපේ ධර්මසිරි තමයි ගොඩක් ඒකට කෝඩිනේට් කරලා වැඩේ කරා. මොකද අනිත් ගොඩක් අය කාර්ය බහුල වෙලා හිටියා. නමුත් අපේ සහෝදර කාර්ය බහුල වෙලා හිටියත් ධර්මසිරිගේ ඒ සංවේදනය හරහා ඔක්කොම එකතු වෙලා මං හිතන්නේ හොඳ දායකත්වයක් දුන්නා මේක සාර්ථක කරගන්න අපේ නංගිලා මල්ලාට. ඉතින් ගොඩක් සතුටුයි කාලෙකින් ඉස්කෝලේට ඇවිල්ලා ආපහු අපේ යාළුවෝ ටික එකතු වෙලා පරණ අතීතේ මතක් කරන්න අවස්ථාවක් ලැබීම ගැන. ඉතින් අපේ බැච් එක වෙනුවෙන් ධර්මසිරිට ස්තුතිවන්ත වෙනවා. අපි ඔක්කොම කෝඩිනේට් කරලා මේ වැඩේ සාර්ථක කරගෙන යන. ඔව්, අනිවාර්යයෙන්ම අපි කතා කරන්නට ඕනේ. ඒ වගේම තමයි බොහෝ කාර්ය බහුල වෙලාවක් මැදින් තමයි මේ අද මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔබතුමාට මොකද හිතෙන්නේ අද මේ නුගල මධ්‍ය විද්‍යාලයේ මේ විදිහට ඔයාලගේ ආදරණීය නංගිලා මල්ලිලා අයියලා අක්කලා සමකාලීන යාළුවෝ හම් වෙනවා? අපි පොඩක් ඉස්කෝලේ ගැන පොඩක් මතක් කරමු. අතීතය ගැන කියන්නේ අතීතයේ සමරුම් ගොඩක් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ 2002 අපි මේ වගේම අවුරුදු උත්සවයක් කරා. මේ තරම් දියුණු තාක්ෂණයක් ඒ දවස්වල තිබුණේ නැහැ. නමුත් දැන් තත්ත්වේ වෙනස්. මේක ගැන අතන ගොඩක් සන්තෝසයි. ඒත් එක්කම මම විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ 2002 කණ්ඩායමේ මෙතන සහභාගී වෙන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා. ජනකාර්ය වංශ අයස් ගුණවර්ධන, ඊළඟට දැන් සහභාගී වෙන රකිත ජයවික්‍රම, ඊට පස්සේ තරංගණී දිගුල්වල ඔය අපේ ගෑල් ළමයි ටික, ඒ හැමෝම ආදරයෙන් මතක් කරන්න. විශේෂයෙන් අපේ කෝඩිනේට් කරේ ධර්මසිරි වික්‍රමසිංහ. මෙතෙන්ට අපිට එන්න පුළුවන් වුණ අපේ බොයිස් කඩක් ගර්ල්ස් කඩක් ඒගොල්ලෝ එන්න බැරි වෙච්ච හස්බන්ඩ්ලාට වයිෆ්ලාට ඒ හැමෝටම මේ අවස්ථාව අපිට ලබා දී මෙරුවෙන් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. හොඳයි, ඔබටත් බොහොමත්ම ස්තුතියි. ඒ වගේම තමයි 2002 කණ්ඩායම මං හිතන්නේ ලොකුම සංවිධානයක් කළා තමයි මේ බක්මහවුලේ වෙනුවෙන් ඔබට මේ දායකත්වය ලබා දෙන්නට සූදානම් වෙලා තිබුණේ. ඉතින් ඔබතුමාට තමයි මම දැනගත්ත විදිහට ඔබේ කණ්ඩායමේ බාර ධූරේ කාර්යයක් ඉටු වෙලා තිබුණේ. ඉතින් ඒක කරගෙන යනකොට මං හිතන්නේ ගල් මුල් එන්න ඇති, ඒ වගේම හිතරිදීම් වෙන්න ඇති. ඉතින් අපි ඒ වැඩේ ගැන චුට්ටක් කතා කරමුද? මම ධර්මසිරි වික්‍රමසිංහ, මම 2002 විද්‍යාංශයේ ඉගෙනුම් ලැබුවේ. ඇත්තම කියනවා නම් පාසල් කාලේ ඉතා සුන්දර කාලයක් අපි මේ පාසලේ ගෙවපු. ඒ වගේම නංගි ඔය අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් ඇත්තම නෑ, මට එහෙම කිසිම බාධාවක් කිසිම ගැටලුවක් නෑ. මොකද මගේ කණ්ඩායමේ හැමෝම මගෙත් එක්ක හරියටවත්, ඒ වගේ තමයි මම හැමෝම කෝඩිනේට් කරන. මොකද අපේ වෙනම WhatsApp සහ Messenger group දෙකක් තියෙනවා. ඒ හරහා අපේ contacts හැම වෙලේම තියෙනවා. අපි
රටේ ඉන්න අපේ සහෝදරයෝ ඒ වගේම මේ මොහොතේ විදේශගත වෙච්ච සහෝදරිනා විශේෂයෙන් මතක් කරන්න අපිට කියපු ගමන් අපිට ස්පොන්සර් කරන අපිට අනුග්‍රහය දක්වන ඉතින් තියෙන සම්බන්ධකම් එක්ක කතා බහ කරාම අපේ හැමෝම ඒකට මුලින්ම සෑහෙන ඔක්කොම ඉහිලිම කැමති වුණා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට පුළුවන්කම තිබුණේ 2002 කණ්ඩායම නියෝජනය කරලා ලොකුම දායකත්වයක් ලබා දෙන්න අපි නංගිලා මල්ලිලා කරන මේ වැඩසටහනට ඒ වගේම මම පුංචි ඉල්ලීමක් කරනවා අපි බලමු මින් ඉස්සරහට සෑම වර්ෂයකම මෙවැනි ක්‍රියාකාරමක් කරලා අපි මේ හැමෝම එකතු වෙලා මේ ඉදිරියට මේ වගේ හොඳ වැඩසටහනක් කරන්න ශක්ති ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අපි නංගිලා මල්ලාට මේ තව පුංචි ප්‍රශ්නයක් අහන්න ඕනේ ඔබතුමාගෙන් මේ හැමෝම මට පේනවා හරි අපූර්වට ලස්සනට සරන් ඇඳලා ෂර්ට් ඇඳලා ඉන්නකොට ඔයා විතරක් මේ විදිහට ඇවිල්ලා ඉන්නවා අනේ චුට කියන්නකෝ ඇයි ඔයාට සරමක් හොයාගන්න බැරි වුණාද නැත්නම් ඔයාගේ වයිෆෝඩ් සරමක් අදින එපා කිව්වද නැත්නම් සරමක් තිබ්බේ නැද්ද අනේ චුට කියන්න ඇයි මේ විදිහට ආවේ අපි ආසය එකක් දැනගන්න නෑ ඇත්තම කතාව කියනවා අනුෂ්කා දුනුගේ නංගිගේ රික්වෙස්ට් එකක් තමයි මඩ ගුවා පොඩ්ඩක් හැම වෙලෙම පොඩ්ඩක් ග්‍රවුන්ඩ් එක පුරා බලලා ඒ හදිසි අවස්ථාවක් ආවොත් ඒ හැමතැනම පොඩක් බලන්න කියලා ගැටලුවක් ඇති නොවෙන්න. ඉතින් ඒ නිසා තමයි හැම ඕනම මොහොතක ග්‍රවුන්ඩ් එක ඕනතරම් යන්න එන්න පහසු සඳහා තමයි ස්පෝර්ට්ස් වලට රිවිල් මෙහාම ආවිල්ලා තියෙන්නේ. හොඳයි. හොඳයි හොඳයි. එහෙමනම් මේ ඊළඟ අවුරුද්දට එනකොට අනිවාර්යයෙන්ම සරම ඇඳලා එන්න. අපි අනිවාර්යෙන් ආව ගන්නවා. ඒ නිසා සරම ඇඳලා එන්න. එහෙමනම් අපි තවත් ඔබට ගේන සූදානම් මේ ක්‍රීඩාංගණයේ තියෙන සියලුම තොරතුරු නැවත නැවත ගේන සූදානම්. කණ්ඩායම සහෝදර ටිකක් මේ පැත්තින් ඉන්න කොටක් ඒ තරඟ කරුවෝ හිමියන්ගේ තනස්සේ කන්න සිටේ
හොඳයි එහෙමනම් අපි අවුරුදු 41 47 ඉහළින් ආදරණීය අයට ආරාධනා කරනවා බනිස්ටි ආයතනයේ අපේ නියෝජිතයට ආරාධනා කරනවා කියලා. 2 3 නුගල මධ්‍ය විද්‍යාලයේ අද අවුරුදු උත්සවයේ මේ විදිහට ඉතාමත් උත්කර්ෂවත් පැවැත්වෙන වෙලාවේ අපිට අපේ නාලිකාව වෙනුවෙන් අපි කතා බහ කරන්නට ආරාධනා කරා. මෙම විද්‍යාලයේ ආදි සිසුන් ඔබට පේනවා ඇති ආදි සිසුන් කිව්වට ඔවුන් මොන තරම්නම් වැඩිහිටි වුණත් බොහොම උද්‍යෝගයෙන් උනන්දුවෙන් මේ විදිහට අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න බව පේනවා. ඉතින් මම කැමතියි ඔබතුමාලගෙන්ම දැනගන්න ඔබතුමාලගේ පාසල, ඔබතුමාලගේ පුංචි කාලේ, ඒ වගේම ඔබතුමාලා මේ පාසල වෙනුවෙන් ඔබේ හැඟීම මොන වගේද කියන වග. මම මහාචාර්ය සෙනවිරත්න බණ්ඩාර රජරට විශ්වවිද්‍යාලයේ. ඉතින් මම මුලින්ම සන්තෝෂ වෙනවා මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම. අවුරුදු ගාණකට පස්සේ අපි ඉස්කෝලට ආවා. ඒ විතරක් නෙමෙයි අපි වීටින් විට පාසලේ තියෙන හැම වැඩකටම සහසම්බන්ධව කටයුතු කරනවා. ඉතින් හැබැයි එදා මෙදා කාලය තුල මේ විදිහට අවුරුදු උත්සවයක් තිබ්බ විදිහ නම් මතක් වෙන්නේ මේ සැරේ විතරයි. ඒ සඳහා අපිට ජූනියර් අපේ නංගිලා මල්ලා මේක සංවිධානය කරලා තියෙනවා. ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ඒ වගේ විදුහල්පතිතුමාගේ දායකත්වයේ උපරිම තියෙනවා. ඉතින් මේ වැඩේ අලුත් වැඩක් මම දකින්න විදිහ නුගවලි මධ්‍ය මහාවිද්‍යාලයේ. ඉතින් ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න නංගිලා මල්ලාට වාසනාව ලැබේවා කියලා මම ජයපතනවා මේ වැඩේට. හොඳයි. ඉතින් ඒ වගේ තමයි ඒ හැඟීම්, ඔවුන්ගේ හැඟීම් මොන වගේද කියලා ඊළඟට අපි අහලා බලමු. ඉතින් අද හරි සතුටින් ඉන්නවා, hina වෙලා ඉන්නවා. මං හිතන්නේ අතීතයට යන්නදී ඔබතුමාලා නේද උදේම පාසල් ගීතේ ගායනා කරනකොට ඒ හැඟීම් ඔබට දැනෙන්න. ඉතින් ඒ පිළිබඳවත් අපි කතා බහ කරමු. බොහොම සන්තෝසයි නුගල මධ්‍ය මහාවිද්‍යාලයේ ආශිෂ්‍යෝ සංවිධානය කරපු මේ සූර්ය මංගල්‍ය 2023 ගැන අපි හරිම ආඩම්බරයි. අපේ නවක පරපුර ඒ අපේ තියෙන සම්ප්‍රදාය රැකගෙන අපේ පාසලේ තියෙන ඒ සිරිත්විරිත් ඒ පාසලෙන් ලබාගත්තු දැනුම සහ අපි දැක්ක පාසලෙන් සමාජයට විවිච්ච ඒ දූදරුවෝ මේ කරන වටිනා දායාදේ හරිම අගේ කොට සලකනවා. ඉතින් මේ අවස්ථාව කරගන්නවා විදුහල්පතිතුමා ඇතුළු ඒ සංවිධායක මණ්ඩලයට අපි කෘතගුණවේදී ස්තුතිය පුදකරන්න. අපි බොහොම සන්තෝෂයි ඉස්කෝලේ අපි හරි ආදරේ මේ ඉස්කෝලෙන් අපි හැදුණු වෙන්න ඉගෙන ගත්තේ. අපි හොස්ටල් ජීවිතයක් ගත කරපු කට්ටිය මේ ග්‍රවුන්ඩ් එක දකිනකොට හරි සන්තෝෂයි. ඉතින් ඇත්තෙම ඔයාලා සියලු දෙනාටම අපි ගෞරවපූර්ව ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි. ඉතින් දවසින් දවස අපි වයසට යනවා. හැබැයි අපේ ජීවිත හැමදාම තරුණ වෙනවා. මං හිතන ඔබතුමාගේ මේ තරුණකම අපේ මෙම පාසලේ ඉන්න දරුවන්ට, මෙම පාසලේ ඉන්න නංගිලා මල්ලිලාට ජවයක් වෙන්න නැති, ශක්තියක් වෙන්න නැති, ඔබ දෙන්න නැති ඔවුන්ට ඔබේ සහයෝගය. ඉතින් ඒ පිළිබඳවත් අපි වචනයක් මතක් කරමු. මම KW සුනිල්. මම 1972 සිට 1978 දක්වා මෙම පාසලේ ඉගෙන ගත්තේ. මම ජාතික නවෝදය ශිෂ්‍යත්වයේ සමත් වෙලා 9 වසරට තමයි ආවේ. අපි නුවරඑළිය ප්‍රදේශයේ මගේ මුල් ගෙවල්. මේ මෙතන ඉන්න සියලුම දෙනා අපිත් එක්ක නුගේල මධ්‍ය විද්‍යාලයේ ඔය පේන පිටුපසින් තියෙන නේවාසිකකාරී ඉගෙන ගත්තේ. ඉතාම සතුටුදායක කාලයක් අපි ගත කළේ. විවිධ පාසලේ උත්සව කටයුතු සඳහා මම සහභාගී වෙනවා. ඉතින් අද අර අපේ මාචාර්ය සෙනවිරත්න මැතිතුමන් කිව්වා වගේ මුලින්ම අවුරුදු උත්සවයක් දැක්කේ අපි මුල් ලතාවට නොයෙක් ජාතියේ උත්සව සංවිධානය කරන, ඒ වගේම අපේ 60-70 දශකයේ අපේ ප්‍රවීණයන්ගේ උත්සව, ඒ වගේ තියෙද්දී සැබැවින්ම ඉතාමත්ම සන්තෝසයි අද
මේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මේ වගේ උත්සවයක් සංවිධානය කරලා අපටත් ආරාධනය කිරීම ගැන වසරක් පාසා තියන්න අපි ජීවත් වෙන කාලය දක්වාම අපි මේ සඳහා සහභාගී වෙනවා. ඉතින් සුභපතනවා ඔබ සියලුම දෙනාට. ඒ වගේම තමයි අපේ මුණුගල මධ්‍ය මහාවිද්‍යාලයෙන් බොහෝ කීර්තිමත් ආදි ශිෂ්‍යාවෝ බිහි වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් හොඳ තනතුරු වල ඉන්නවා අපේ රටේ. මේක පින්බිමක්. මං දකින විදිහට මට හැගෙන විදිහට පින්බිමක්. ඒ පින්බිමේ ආදරණීය ආඩම්බරකාරයෝ තමයි අද මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මං කැමතියි ඔබතුමත් එක්කත් වචනයක් කතා කරන්නට. ඔබතුමාගේ පාසල් කාලය කොහොමද කියලා මේ පින්බිමේදී අපි පොඩ්ඩක් කතා කරමු. බොහොම ස්තුතියි. ඉතාමත්ම සතුටුදායක දිනයක්. මම ආචාර්ය ඩීබී වික්‍රමසිංහ. ඇත්තටම ඉස්කෝලේ කවුරුත් හඳුනන්නේ ඩීබී කියලා. මම මේ පාසලට ඇතුළත් වුණේ වයස අවුරුදු 10ක කුඩා දරුවෙක් විදියට 1966 වර්ෂයේදී. 1974 වර්ෂයේ තමයි පාසලෙන් පිට වුණේ විශ්වවිද්‍යාලයට අධ්‍යාපනය සඳහා. දැන් පාසලෙන් පිට වෙලා අවුරුදු 50ක් ආසන්නයි. ඉතින් මේ අවුරුදු 50 ඇතුළත විටින් විට පාසලේ තිබෙන කටයුතු සඳහා සහභාගී වුණා. නමුත් මම ආදව දැකපු විශේෂ දේ තමයි මේ උත්සවය මම ඇත්තටම දුටුවේ මුහුණු පොත හරහා. ආරාධනා තිබුණා, විවෘත ආරාධනා තිබුණා, විශේෂ ආරාධනාවකුත් කරා. මට ඉතාමත්ම සතුටු වුණා මේ පාසලේ මේ ඉස්රෝම සංවිධානය කරපු අවුරුදු උත්සවයට සහභාගී වෙන්න ඕනේ. එතකොට ඒ නංගිලා මල්ලිලා කියන්න බෑ මට දැන්. ඒ කට්ටිය සමායට දුවල පුතාලගේ වයස. අපි හැබැයි ඉස්කෝලෙට ආපුහාම ඒ වෙනස මොකුත් නැහැ. අර 60 දශකයේ 70 දශකයේ අපි ඒ ඉස්කෝලේ හිටපු ඒ සහෘදයෝන්ගේ ඒ ලෙංගතුකම තාමත් තියෙනවා. සමහර අය අපි මේ අද අඳුරාගත්තත් එහෙම නැත්නම් විටින් විට අඳුරාගත්තත් මේ ලෙංගතුකම නුගල මධ්‍ය විද්‍යාලයේ අපි දැකපු ලොකුම දේ තමයි මේ වයස පරතරයේ 100 වෙතත් මේ ලෙංගතුකම ඉතාමත්ම තියෙනවා. අද අවුරුදු 20 සාර්ථක වෙන්න මේ ලෙංගතුකම මම හිතන්නේ ඉතාමත්ම බෑවා. මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේක සංවිධානය කරපු සංවිධායක මණ්ඩලයට. මේ වගේ දෙයක් ඒකරාශ කළා මේ අවුරුදු ගණනාවක පාසලේ අධ්‍යාපන ලැබුම් කට්ටිය එකට ගෙනල්ලා අද සතුටු වෙන්න අවස්ථාවක් ලබා දීම ගැන බොහොම ස්තුතියි. හැම දිනාටම ජය වේවා. බොහොමත්ම ස්තුති. නිදුක් නිරෝගී චිරජීවනයේ ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට පේනවා මේ බොහොම මේ වයස නම් මට පේන්නේ නැහැ. හැබැයි තරුණ වෙලා ඉන්නවා කියලා පේනවා. මොකද අද යාළු හම්බෙලා ඇතිනේ නේද? ඔබතුමාට අද යාළු හම්බෙලා ඇති, ඔබතුමාගේ සමකාලීනව හම්බෙලා ඇති. ඉතින් මේ දැනෙන හැඟීම අපි පොඩ්ඩක් වචනවලට පෙරලමුද? ඇත්තම ඉතාමත්ම සතුටුදායක අවස්ථාවක් ඔබේ චැනල් එක වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැනත් මගේ භාග්‍යයක් කරලා මම සලකනවා. මම මේ විද්‍යාලයට ආවේ 1975 වර්ෂයේ 5 වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා 6 වෙනි ශ්‍රේණියේ තමයි මේ විද්‍යාලයට පැමිණියේ. ඉතින් එදා මෙදා තුර මේ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා 1985 වර්ෂයේ තමයි මම මගේ රාජකාරිය සඳහා බැඳුනේ. දැන් ඉතාමත්ම සතුටුයි මේ අවස්ථාව ලබා දීම ගැන. අතීත මතක සටහන් අලුත් කරමින් අතීත යාළු මිත්‍රයන් හඳුනා ගනිමින් නැවත වතාවක් ඉතාම සතුටින් කාලය ගත කරන්නට මේ සූර්ය මංගල්‍යය සංවිධානය කළ අපේ ආදරණීය නංගිලා මල්ලා සියලුම දෙනාටම මගේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමතියි. ඒ වගේම අද දිනේ මගේ ජීවිතයේ ඉතාමත්ම අමතක නොවන දිනයක්. මොකද සූර්ය මංගල්‍යයකට අපේ ඉස්කෝලේට ආවේ පළවෙනි අවස්ථාව තමයි මම මේ අද දිනේ. ඒ නිසා මේ විද්‍යාලයේ මේ ක්‍රීඩා පිටිය මේ ගොඩනැගිලි දිහා බලපුවාම මගේ අතීතය නැවත අලුත් වෙනවා. බොහොමත්ම ස්තුතියි නැවත වතාවක් මම සූර්ය මංගල්‍යය සංවිධානය කරපු අපේ ආදරණීය නංගිලා මල්ලිලා. ඉතින් මම හරිම සන්තෝසයි අපේ නවක ආදි සිසුන් මේ සූදානම් කර මේ සූර්ය මංගල්‍යය. මට නම් මතක ඇති දවසක මේ වගේ සූර්ය මංගල්‍යයක් තිබ්බේ නැහැ. ඉතා අලංකාරව, ඉතා විචිත්‍රවත්ව මේගොල්ලෝ ඉතා උවමනාවෙන් ඉතාම අලංකාරව මේක සූදානම් කරලා තියෙනවා. ඉතින් නංගිය මල්ලියේ මව් සංගමේ ලේකම්තුමිය හැටියට මම අතිශයින්ම සතුටු වෙනවා ඔයගොල්ලොන්ගේ මේ ඉතා අලංකාර වැඩසටහනට මෙම අවුරුදු උත්සවයේ සූර්ය මංගල්‍යයේ උදාවත් සමග ඉතාම අලංකාර මේ කරා ඔබ සැමට අපිට ආරාධනා කරාට ඔබ සැමට ඉතා ආදරයෙන් මව් සංගමයේ වෙනුවෙන් සැමෝටම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.
අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා නුගේල මධ්‍ය විද්‍යාලයේ මාට ආරංචි වුණ විදිහට ආදිශිෂ්‍ය කීර්තිමත් ආදිශිෂ්‍යාවක් තමයි අද මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉතින් මට ඔබතුමියගෙන් දැනගන්නට ඕනේ මේ පාසල් කාලයට කලින් අද උදෑසන පොඩි සිදුවීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් කිරීතර වීමේ චාරිත්‍රයට සංවිධායක මණ්ඩලය අය ගියාට ආරාධිත අමුත්ත තමයි කිරීතරලා තියෙන්නේ. ඒ හැඟීම ඔබට දැනෙන්නේ කොහොමද? ඇත්තරම අද කියන්නට ඕන අද හරි සතුටුයි. මොකද නුගවෙල මධ්‍ය විද්‍යාලයෙන් අන්තිමට අවසානයේ පාසල අස්වගේ පුංචි දරුවන්ගෙන් තමයි මේ වැඩසටහන වෙන්නේ. ඉතාම සාර්ථකයි. ලස්සන කළමනාකරණකින් යුක්තව සියලු දෙනාම වැඩ කරනවා. ඒ වගේම කියන්නට ඕන අනුෂා කියපු විදිහට කිරි උතුර වීම සම්බන්ධයෙන් ඇත්තරම පුංචි පැටව් අපිට තාමත් ඔය දරුව පුංචි පැටව්. ඉතින් මේ ඒක දිහා අපිට බලාගෙන ඉන්න බෑ. මොකද කිරි උතුරනකොට කිරි උතුරු වේ නැත්තම් එහෙම එතන කාටත් හිත නරක් වෙනවා. ඒ නිසා අපි ඉක්මනටම ආරාධිත අමුත්ත කියලා බැලුවේ නෑ. ඉක්මනටම කිරි උතුරන්න අවශ්‍ය කටයුතු ගත්තා. සතර දිසාවටම කිරි මුට්ටිය උතුරලා ගියා. මං හිතන්නේ නුගේල මධ්‍ය විද්‍යාලයටත් කිරි උතුරයි. ඒ වගේම නුගේල මධ්‍ය විද්‍යාලයේ මේ සංවිධානය කරපු සියලුම දරු දැරියන්ටත් කිරි උතුරයි. එහෙමනම් හොඳම සංවිධානයක් මම දැක්කා. තාමත් මම අධීක්ෂණයේ යෙදෙනවා හොඳම සංවිධානයක්. අනුෂ්කලා මංජුලලා මං හිතන්නේ පිටතින් ඉඳලා ලොකු සහයෝගයක් පරිණත වෙලා ඒගොල්ලන් සහයෝගයක් ලබා දෙනවා මේ පුංචි දරුවන්ට. ඉතින් ලස්සනට කරන්න ලබන අවුරුද්දෙත් අපි සම්පූර්ණ සහයෝගය ඔයගොල්ලන්ට ලබා දෙනවා. සියලු දෙනාටම දේව ආශිර්වාද ලැබේවා. ඒ වගේම තමයි මම තව එකම එක පුංචි ප්‍රශ්නයක් ඔබතුමියගෙන් අහන්න කැමති. මං කැමති ඔබතුමිය මෙහෙම ඉන්නවට වඩා මේ පාසලේ ශිෂ්‍යාවක් වෙ ඉන්න කාලේ ඔබට මොන වගේ හැඟීම්ද දැනුනේ කියලා පොඩ්ඩක් දැනගන්න කැමති. හැබැයි ඔබේ පාසලේ ශිෂ්‍යාවක් වෙලා කතා කරනවා නම් මං තවත් කැමතියි. මම 1978 පාසලෙන් අස්වල විශ්වවිද්‍යාලයට ගියේ. ඇත්තටම අපිට සවස පන්ති උපකාරක පන්ති කියලා ජාතියක් තිබෙන්නේ. අපි විශ්වවිද්‍යාලයට ගියේ මේ විද්‍යාලයේ ගුරු මෑණිවරුන් සහ පියවරුන්ගේ ඉගැන්වීමෙන් පමණයි. ඒ හැර අපිට විෂය කරුණු ලබා ගන්නට ඇත්තටම කෙනෙක් හිටියේ නැහැ. ඒ වගේම ඒ විෂය කරුණු ලබා ගන්න ගමන්ම මේ ක්‍රීඩා පිටියේ මම දැක්කා ඊයේ රෑ වෙලා වතුර උතුරලා යනවා මේ ක්‍රීඩා පිටියේ මං ඉන්න තැන. මට මතක් වුණා මෙන්න මෙතනින් තමයි එදත් වතුර උතුරනකොට අපි පීනලා මීටර් 400 දිව්වේ. ඉතින් ඒ නිසා එදත් එහෙමයි අදත් එහෙමයි අපි ක්‍රීඩාවත් විශේෂ කටයුතු දෙකම සමබරව කරගත්තා. ඒ වගේම අපිට සාර්ථකව ගමනක් යන්න පුළුවන් වුණා. අද මේ විද්‍යාලය නිසා හොඳ රස්සාවක් කරලා සතුටින් අද විශ්‍රාම සූයෙන් ගත කරනවා. ඇත්තටම නුගේල මධ්‍ය විදුහල් මාතාවට පින් දෙනවා මම අනේක වාරයක්. අද මේ ග්‍රවුන්ඩ් එකේ ඉන්න කොටත් මට හරි සතුටුයි මේ බිම පෑගෙන්න ඉන්න ලැබීම ගැන. ස්තුතියි. හොඳයි ඔබතුමියට මෙහෙමින්ම ස්තුතියි. තවත් අපි ඔබට තොරතුරු ගෙනෙන්නට සූදානම්. ඔබට පේනව ඇති මගේ වටාවේ ඉන්නවා ගොඩාක් පිරිසක් අද මේ අවුරුදු උත්සවයට සහභාගී වෙලා. ඉතින් මේ සියලු දේවල් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට අපි දවස පුරාම සූදානම් වෙලා ඉන්නවා. එනම් අපිත් එක රැඳිලා ඉන්න. තරග තරුවන් මං හිතන්නේ 40ක් පමණ හිටියා. දැන් ඉන්නේ තරග තරුවන් 5 දෙනෙක් 6 දෙනෙක් පමණක්. ඔන්න බලන්නවා 1යි ආසාවන්ගේ ආවාස.
තිබුණ සූර්ය මංගලයේ නුගෙල මධ්‍ය විද්‍යාලයේ ඉතින් මාත් එක්ක මේ වෙලාවේදී එකතු වෙලා ඉන්නවා නුගෙල මධ්‍ය විද්‍යාලයේ හිටපු ආදරණීය විදුහල්පතිතුමන්. ඉතින් ඔබතුමන් අද දවසේදී මේ පාසලට ඔබට ආරාධනාවක් ලැබෙන්නට ඇති. ඒ නිසා වෙන්නට ඇති ඔබ අනිවාර්යයෙන්ම අද මේ පාසලට ආවේ. මම දන්න විදිහට ඔබතුමාගේ ජීවිතය හා සමානයි මේ නුගෙල මධ්‍ය විද්‍යාලයේ. ඉතින් ඒ නිසාම ඒ කාලේ කොහොමද ඒ කාලේ පුංචි පැටවු ටික දැන් ලොකු වෙලා මේ වගේ දැවැන්ත කාර්යයක් කරනවා. ඉතින් නියම එක් විදිහට නුගෙල මධ්‍ය විද්‍යාලයේ ඔබට දැනෙන හැඟීම මම ආදරයෙන් අහන්නට කැමතියි. හැබැයි මම තරතුණා වෙච්ච අත්දැකීම් වලින් බහුල වෙච්ච තාත්තා කෙනෙක් විදිහට විදුහල්පතිවරයෙකු විදිහට විතරක් නෙවෙයි තාත්තා කෙනෙක් විදිහට මා පළබර වෘක්ෂයක් විදිහට මා ඉතාමත්ම ගරු කරනවා මේ දරුවන් එකතු වෙලා මේ කරන වැඩේ. මොකද මේක තුල බම් බලන්නේ මේ අවුරුදු උත්සවය නිමිති කරගෙන කරන කාර්ය විතරක් නෙවෙයි මේ තුලින් ඕගොල්ලෝ දෙන පණිවිඩය ඊළඟ පරම්පරාවට වර්තමාන පරම්පරාවට අපේ ක්ෂය වෙලා යන නැති වෙලා යන ක්‍රමයෙන් වියේ කියලා යන අපේ සංස්කෘතික අංග වටිනා හර පද්ධතිය සමාජයට එකතු කරන්න ගත්ත මහත් උත්සාහයක් විදිහට වටිනා උත්සාහයක් විදිහට මම මේක දකිනවා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම ගැන සුළු මොහොතකට හරි මේ අවස්ථාවට සහභාගී වෙන්න. ඒ වගේම තමයි ඉතින් ඒ කාලෙත් මේ වගේම අපේ පුංචි පැටවෝ මේ ඉස්කෝලේ මේ ක්‍රීඩාංගණයේ දුවන්න ඇති පනින්න ඇති. ඉතින් ඔබ ඒ කාලේ ඒ දරුවොත් එක්ක ගත කරපු කාලය ගැනත් චුට්ටක් අහන්න කැමතියි. බෙහෙවින්ම සතුටු වෙනවා. මොකද මේකේ මේ නුගෙවිල මධ්‍ය විද්‍යාලය කියන්නේ ඕගොල්ලෝ කියන විදිහට කන්ද උඩරට පුංචි සරසවිය විතරක් නෙවෙයි මම හිතනවා ඒක පුංචි නෙවෙයි මහා සරසවියක්. මේ පිහිටීම සහ මේ නේවාසික මේ ඇතුළත තියෙන නේවාසිකාගාර දෙක තුල ළමයි 100 ගාණක් මේ මං ඉන්න කාලෙත් හිටියා. ඒ දරුවන් නිරන්තරයෙන් මේ කියන්නේ පාසල් වියේ දරුවන් පාසල් උදෑවිල හවස යන දරුවන් හැරුණ කොටගෙන නේවාසිකාගාරයේ දරුවන් නිරතුරුවම මේ ක්‍රීඩා පිටියේ පුස්තිසාරා රැට රැ වෙනතුරු උදේ පාන්දර රැට හන්දෑ වෙනතුරු ක්‍රීඩා කළා. ඒ වගේම දරුවන් විවිධ ක්‍රීඩා ඉස්සව් ක්‍රිකට් ඒ ආදී විවිධ තරඟ සඳහා සහභාගී වෙච්ච දරුවන් නිරන්තරයෙන්ම පුහුණුවෙන් කටයුතු කළා මේ ක්‍රීඩා පිටියේ සිසාරා. ඒ නිසා ඒ වගේම අපි අවුරුදු උත්සවත් මට මතක විදිහට අවුරුදු කීපයක් පුරාම කළා. අවුරුදු උත්සවයේ නිමිති කරගෙන පාසලෙන් පෙරහුරු අවුරුදු උත්සවයන් අපි කළා. ඒ වගේ විවිධ අත්දැකීම් මට ඇත්තෙන්ම තියෙනවා. ඒ සුන්දර අත්දැකීම් එක්කලා මා ගත කරපු යුගය මා හිතනවා ජීවිතේ අපට නැවත ලබන්න කවදාකවත් ලැබෙන්නේ නැහැ. මම හිතනවා අද දවසේ මම දැන් අවුරුදු 70 ගානක වයස මම මේ ගෙවන 73 ගෙවමින් සිටින්නේ මා අද යම්කිසි සතුටකින් ජීවත් වෙනවා නම් ඒ පාසල් කාලය තුල ගුරුවරයෙකු විදිහට විදුහල්පතිවරයෙකු විදිහට ওই දරුවන් එක්කලා කෙලිදෙලෙන් ඒ වගේ මත් හද අත්දැකීම් බෙදා හදා ගනිමින් ගුරුහරුකන් දෙමින් ඔබ හා එකට එක් වෙලා ගත කරපු ජීවිතයේ මිහිර සහ ඒ අර්ථවත් බව තමයි අද මා නිරෝගිමත්ව සහ මේ වගේ ජීවත් වෙන්න මම හිතන ප්‍රබලව බලපාලා තියෙන වාසනා ගුණය කියලා මම කල්පනා කරනවා. මා යුගයට ඒ සුන්දර යුගයේ හරිම ආසාවෙන් හැම මොහොතකම මා හැම මොහොතකම කියන දේ තමයි මට බොහෝ වෙලාට නිරන්තරයෙන් මා හීනයක් දැක්කොත් දකින්න ඉස්කෝලමයි. ළමයි ගුරුවරු පාසල් භූමිය හැමදාමත් මේක ඇත්තම කතාවක්. කිසිම දවසක ඉඹහැරව මට හීනයක් පේන්නේ නැහැ. ඒ තරම්ම මට මේ පාසල් දරුවන් පාසල් භූමිය මේ ගොඩනැගිලි මේ භෞතික සම්පත් දෙමව්පියන් ආදිසු මට බද්ධ වෙලා ඉන්නේ මගේ සම්මස් සැටනහරවලට. ඒ බැඳීම එදා ඉඳලා අදත් ඒ වගේම තියෙනවා. දැන් විශ්‍රාම ගිහලා අවුරුදු 13ක් වෙනවා. ඒ වුණාට තාමත් ඒ මිහිරි අතීතයේ මිහිරි අත්දැකීම් මාව ජීවත් කරනවා. ප්‍රාණ සප්‍රාණිකව මාව ජීවත් කරනවා මේ මිහිරි අත්දැකීම්. ඔව් ඇත්තටම ඒක නම් ඇත්තම කාරණාවක්. ඔබතුමා කිව්ව විදිහට දරුවෝ එක්ක ඉන්නකොට අපිට වයසට යනවා තේරෙන්නේ නැහැ. දරුවෝ එක්ක ඉන්නකොට අපිට අපේ වයස යනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඔබතුමා කිව්ව එක හරියටම හරි. ඔබ වයසට ගියත් හොඳ තරුණ ජවයක් ඔබතුමා තුළ තියෙනවා කියලා මට පේනවා. ඉතින් දරුවොත් එක්ක මේ වගේ ගත කරන්න ලැබුණු කාලය වගේම ඔබවන් ගුරුවරුන් ඔබවන් විදුහල්පතිවරුන් එක්ක ගත කරන්න දරුවන්ට ලැබිච්ච කාලය පිළිබඳවත් ඇත්තටම ඔබේ කතාවෙන් මම සතුටු වෙනවා. ඉතින් ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත චිරජීවනය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. හොඳයි. අපි තවත් ඔබට අරන් එන්නට සූදානම් විවිධ අංගයන් අද මේ ක්‍රීඩා පිටිය තුල තියෙනවා. ඉතින් ඔබට පේනවා විශාල ජනකායක් ඇවිල්ලා ඉන්නවා මේ ක්‍රීඩාංගණයට. ඉතින් අපි තව තවත් රසවත් අත්දැකීම් අරගෙන එන්නට සූදානම්. එහෙමනම් රැඳිලා ඉන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. හොඳයි.
නුගේල මධ්‍ය විද්‍යාලයේ බක්මහවුලේල් තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක මේ වෙලාවේදී එකතු වෙලා ඉන්නවා අද දවසේදී ඉතාමත් ලස්සන අපූර්ණ නර්තනාංගයක් අරගෙන ඇවිල්ලා තිබ්බා අපි. ඒ ආදරණීය නංගිලා ටික එකතු කරගෙන ඉන්නේ. චුට්ටක් අහලා බලමු ඉස්කෝලේ යන කාලේ නැටුවා වගේමද අදත් නැටුවේ කියලා. පොඩක් නම කියන්න පුළන්ද නංගි? මම වින්ද්‍යානියක්කි. වින්ද්‍යානි මං හිතන්නේ වින්ද්‍යානි ටීචර් කෙනෙක්. මං හරි නේද? ඔව් අක්කි. හරි. එතකොට ඉස්කෝලේ යන කාලෙත් මේ වගේම නැටුවද? ආව දවසේ ඉඳලා ඉස්කෝලේ ඩාන්සින් රූම් එකේ තමයි හිටියක්කි. ඉතින් හරිම සතුටුයි අදත් අපිට තරක් හම්බෙලා ඉස්කෝලෙන් අවුට් වෙලා ආයෙත් ඇවිල්ලා ඉස්කෝලේ වෙන නටන්න හම්බුනහම පරණ යාළුවොත් එක්ක එකතු වෙන්න පුළුවන් වුණාම ඒ කියන්නේ අපේ පරණ ගුරුවරු අයියලා කළත් එකට ඉන්න ලැබෙන එක ඒ තරම් දෙයක් නෑ. ඉතින් හරිම සතුටුයි මේ වගේ අවස්ථාවක් අපිට ලැබුණ එකට. හොඳයි. ඒ වගේම තමයි තව ඉන්නවා අපේ ලස්සන අංගිලා ටිකක් ලස්සනට ඇඳලා ඉන්නවා. මං හිතන්නේ මේ අවුරුදු කුමාරිටවත් ආවදෝ කියලා මට පුංචි සැකයක් තියෙනවා. බලන්න ලස්සන නේද අද වෙනස්ම විදිහට ඇඳලා. ඉතින් අපි චුට්ටක් හැමෝමත් එක්ක කතා කරලා බලමු. පොඩ නම කියන්න පුළුවන්ද? මම දිල්මියා. මොකද්ද? දිල්මි. දිල්මි. ඔයාගේ නම? මම නෙළුම්. නෙළුම්. එතකොට ඔයා? සුනි. එතකොට ඔයාලා හැමෝම එක කණ්ඩායමේ යාළුවෝ ටික නේද? ඉතින් මොකද හිතන්නේ අද යාළුවෝ ටික හැමෝම එකතු වෙලා ඉන්නවා. ඉතින් මොන වගේ හැඟීමක්ද තියෙන්නේ අද දවසේදී ආපහු යාළුවෝ ටික එකතු වුණාම ඔයගලන්ට මොන වගේ හැඟීමක්ද දැනුනේ? මේ ඇත්තටම හරි සතුටුයි. අපේ යාළුවෝ මේ වගේ දේවල්කින් තමයි එකතු වෙන්නේ. ඒ නිසා ඉතින් හරිම සතුටුයි. හොඳයි. ඉතින් මං කැමතියි මේ වෙලාවේ හැමෝගෙම මම නම අහගෙන යන්න. අපි චූටි සින්දුවක් කියමුනේ. පොඩ නම කියාගෙන යන්න. අසුනි. දෙහැමි. චමෝදි. සේමදි. අයෝධ්‍යා. අංජලික. හරි. එහෙනම් අපි චූටි සින්දුවක් කියලා බලමු. ඉතින් ඔගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්න වෙලාවේ නේද? කියමු එහෙනම් ලස්සන සින්දුවක් අවුරුද්දට මොන වගේ එකක්ද? චිටක් කියමු. හරි. ඉතින් ඔගොල්ලෝ හරි ලස්සනයි මේ වගේම හැමදාම ලස්සනට ඉන්න. ඉතින් අද ඉස්කෝලේ ඇවිල්ලා නේද? ආස නැද්ද යුනිෆෝම් එක ඇඳගෙන ඉස්කෝලේ එන්න? ගොඩක් ආස. ගොඩක් ආසයි. මං හිතන්නේ මෑත කාලේ වෙන්න ඇති ඉස්කෝලෙන් ඔගොල්ලෝ සමුගත්තේ. කොයි අවුරුද්දද ඉස්කෝලෙන් අයින් වුණේ? 2022 තමයි. 2022 චූටි නංගිලා ටිකක් එනන් නේද? ඉතින් ඔයගොල්ලෝ අද හරි ලස්සන නැටුවා, ලස්සන නර්තනාංගයක් ඉදිරිපත් කරා. ඉතින් මේ හැම දෙයකටම ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා අපේ YouTube නාලිකාව ආදරයෙන් සුබපතනවා. එමනම් අපි නැවත හම්බ වෙමු මේ වගේම ආදරණීය සහෝදර සහෝදරියොත් එක්ක. සතුටු වුණා ඒ සියලු දේවල් අපි අරගෙන ආවේ අපේ YouTube channel එක හරහා අද දවසේදී. ඉතින් මේ ලස්සන මනරම් පරිසරයේ සිට සමගන්නට අපි සූදානම් වෙන්නේ. එමනම් ආරාධනා කරනවා සියලු දෙනාටම රැඳිලා ඉන්න අපිත් එක්ක අපේ YouTube channel එක subscribe කරන්න. ඔබට හැමදාමත් මේ ලංකාව පුරාවටම විනෝදය පිරි වැඩසටහන අරගෙන එන්නට ඉදිරියට අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා හැමෝටම ආරාධනා කරන ගමන් හැමෝටම ලැබවව සිංහල අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගිලෙන්නම්. නැවත දවසක හමු වෙමු. You're watching the Life Traveler channel.